ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති කරවීමට ඔබ උර දුන්නා ඒ නිසා රටට අද මේ වගේ දෙයක් වෙලා තියෙනවා කියන කාරණේ ඔබට කිව්වොත් ඔබට මොකද්ද කියන්න තියෙන්නේ මට ලොකුවට උවමනාව තිබුණා රටට ලොකු සේවයක් කරන්න එහෙම හිතලා තමයි මහත්මිය මේ ගෝඨාභය මහත්මයාව අපි ගියේ අරගල භූමිද ගහලා පන්නනේවද ගිනි තියෙනවද ඔක්කොම සහිතව මම ලස්සනට කියලා තියෙනවා සමහර අය එනවා මගේ ගාවට මරණය අතේ තියන්නේ වෙන විදිහ දන්නේ මොකද ඔය කතා කරන ඕන කෙනෙක් ඔය ඕන හස්ති රාජයේ බිම දාන්න මං ගාව බඩු 100ට 100ක් නිවැරදිව කරලා දෙනවා කරන්න බැරි කිසිම වැඩක් මම බාර ගන්න මේ වෙනකොට කරපු කිසිම දෙයක් බැරදිලා ඒක ඉරහඳ වගේ විශ්වාස ආයිබෝවන් ලංකාවේ සැඟවුණු රහස් හොයන වෙබ් ගවේෂණයේ හෙළ රහස් අපි සූතන මද දවසේදී ආරම්භ කරන්න ඔබ වෙනුවෙන් ඔබ මන්ත්‍ර ශාස්ත්‍රයේ විශ්වාස කරනවද මන්ත්‍ර ශාස්ත්‍රයෙන් රටට කළ හැකි දේ කුමක්ද අද දවසේදී අපි මේ ශාස්ත්‍රය හොඳින් ප්‍රගුණ කරපු කලා ශිල්පයේ හදාරපු ජ්‍යොතිර්වේදයේ හදාරපු ආරාධනා කරා කතා බහ කරන්න මහේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයාට ඔහු පානදුරු ප්‍රදේශයේ සුප්‍රසිද්ධ මන්ත්‍රාචාර්ය මහේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා. ඉතින් ප්‍රථමයෙන්ම ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා බොහොම ගෞරවයෙන් අද දවසේ. ආයුබෝවන් මහත්මයා. මන්ත්‍රාචාර්ය තුමනි අද දවස් අපිට බොහොම විශේෂයි ඔබ හැමවීමත් බොහොම විශේෂයි. මේ මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව ඒ වගේම තමයි ජ්‍යොතිෂ්‍ය පිළිබඳව කලාව පිළිබඳව බොහෝ හදෑරීමක් කරපු කෙනෙක් ඔබ. ඉතින් අපේ රටේ මන්ත්‍රාචාර්යවරු කියාගත්ත පිරිසක්, ජ්‍යොතිර්වේදී කියාගත්ත පිරිසක්, කලාකරුවන් කියාගත්ත පිරිසක් ඉන්නවා. මට අහන්න හිතරුඹෙන් මෙන්න මේ වගේ දෙයක්. ජ්‍යොතිෂ්‍ය පුළුවන් හැමෝටම මන්ත්‍ර ශාස්ත්‍රය බෑ. මන්ත්‍ර ශාස්ත්‍රය පුළුවන් හැමෝටම ජ්‍යොතිෂ්‍ය බෑ. ඉතින් මේ සකල කලාවම මේ මේ කලාව පිළිබඳව හැකියාව එමත් නැත්නම් මේ ජෝතිර්වේදයේ එමත් නැත්නම් මේ මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳ හැකියාව ඔබ කොහොමද ලබා ගත්තේ මේ ත්‍රිත්වයම කොහොමද ඔබ ලබා ගත්තේ කියන කාරණේ අහන්න කැමතියි. ඇත්තටම හොඳ ප්‍රශ්නයක් උපේක්ෂා මගෙන් ඇහුවේ. ප්‍රථමයෙන්ම හෙළ රජ දවසේ සිට පැවතෙන පාරම්පරික නීච කුල මන්ත්‍ර ශාස්ත්‍රයට අනුව මන්ත්‍ර ශාස්ත්‍රයෙන් පිහිටවීම තමයි මගේ රාජකාරී ප්‍රථමයෙන්ම. ඉතින් මගේ ඒ කලාව මන්ත්‍ර ශාස්ත්‍ර ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ඒ දේවල් සියලුම දේවල් මට ලැබෙන්නේ මගේ ගුරුනාසිකි. එතුමාට මතු බුදු බවත් වෙන්න මම ඒ වගේ මේ ඇත්තට මේ ලංකාව තුල හිතන්න බැරි ශාස්ත්‍රයක් මගේ අතට පත් වෙන්නේ මගේ ගුරු දෙවියන් තුලින්. ඒ වගේම ඒ අපි හැම වෙලෙම ඒකෙන් කරන්නේ කවුරු හරි අසරණ වෙච්ච මිනිහෙට පිහිටක් වෙන එක. ඒ පින් ඒ හැමදේම මගේ ගුරු දෙවියන්ට අනුමෝදන් වේවා කියලා පටන් ගමු. අනිවාර්යයෙන්ම දැන් මේ මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳ කතා කරපු නිසා මට අහන්න හිතුණා කෙනෙක්ට වැඩක් වෙන්න සහ කෙනෙක්ට අවඩක් වෙන්න මේ ශාස්ත්‍රය යොදා ගන්න පුළුවන්. ඔබතුමාගෙන් ඇහුවත් මේ කෙනෙක්ට හොඳක් වෙන්න සහ නරකක් වෙන්න මේ ශාස්ත්‍රය යොදාගෙන තියෙනවද කියන කාරණය. මෙහෙමයි මහත්මිය. මම ඇත්තටම පුළුවන් හැම වෙලාවෙම මම ගොඩාක්ම හොඳ පැත්තෙන් තමයි මම පිහිට වෙන්නේ. සමහර අය එනවා මගේ ගාවට මරණය අතේ තියන් එනවා. වෙන විදිහ දන්නේ දැන් මගේ ළඟට මේ මෑතක ආවා මහත්මියක් ඒ මහත්මිය අල්තර ප්‍රදේශයේ ලෙඩේ හොයාගන්න බැ. ඒ වුණාට ගන්න පුළුවන් චෙක් වර්ග ඔක්කොම අරගෙන තිබ්බා මොකද ලෙඩේ හොයාගන්න විදියන්නේ. මම මාව හම්බ වෙච්ච වෙලාවේ මං කිව්වා එතුමියට මට ඔබතුමියගේ කේන්දරය දෙන්න කියලා කේන්දරය බලලා ඊට පස්සේ මම එතුමියගේ කේන්දරේ බලලා මම කේන්දරෙන් කිව්වා ඔබතුමියගේ දකුණු පැත්තේ මෙම ස්ථානයේ පිළිකාවක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා ඒක එළියට එන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මම ඒට අදාළ අවශ්‍ය යම් මන්ත්‍ර කර්ම කිහිපයක් කළා. මම ගියා දවස් 21කින් පසු ඔයාට ඒක දැනගන්න පුළුවන්. ඊට පසුව මේ අපි ඒ අදාළ කරමු කියලා වැඩකට හරියට දවස් 21 පැනලා ටික දවස්ක් දෙකක් යනකොට මේ මෙතනින් කුරුලෑවක් වගේ මතුණා ඇයගේ. ඊට පස්සේ ඒ කුරුලෑව ඒ කොටස් අරගෙන ගිහිල්ලා චෙක් කරලා බලනකොට හරියටම P
महात्मी मगे गावट अभी मगे इकदे मट दरुद महात्म्य लमाई पोड़ी मट मेरे बे मे दर पोटी निज ए वगे मगे बला इत मट मगे शिल ज्ञाने पावचिकल ए दर्वागे मंग हरियट अवश्य होता होयल मेकट दाल देवा करसाने दी अभी तुम हुद वैद्युट यमु करला ए पीली का कोटा साइन कर लें हुद सूए दें एक कर लें गोट का लें इतम हो दिंगे क्या नहीं पहुगी काल वाल वाते गाहक पिटिया ने पे न देख मान ए हेम एक मबला वाते गेदर गुरु का मगर तोयल नटल तोयल अनुगानक नटल लक्ष गानक वेडगल अवसान कपमहत्य ममय अवसान तोयल नेटु एगिदर මේ මේ ප්‍රශ්න ඇතුලේ මට මෙන්න මේ වගේ ප්‍රශ්න ඔබතුමාගෙන් අහන්න හිතුණා. සමාජ මාධ්‍ය දාලා හරහා ඒ වගේම තමයි YouTube නාලිකා හරහා අපි බොහෝ වෙලාවට දකිනවා මේ සුරයක් රුපියල් 2000යි. එතකොට මේ රූපෙට රූපේ බන්ධනය කරනවා WhatsApp පෙරහ ෆොටෝ දෙකක් එවන්න කියනවා මුදලත් එක්ක. එතකොට මේ එතකොට නාම බන්ධන එතකොට රූප බන්ධන වශී කරනවා කියලාත් අපි අහලා තියෙනවා බොහොම අඩු මුදලකට තමයි මේ දේවල් කරන්නේ ඒ වගේම ඔබතුමාටත් අත්දැකීම් ඇති මේ සමහර තැන්වල ගිහිලා වැඩ කරගෙන ඇවිල්ලා මේ කපු මහත්තයා මේ කරපු වැඩේ වැරදිලා හරියට උනේ නැහැ කියලා එන අයත් ඇති මට අහන්න හිතුණා දැන් ඔබට තියෙන මේ අත්දැකීම් එක ජ්‍යොතිෂය මන්තර ගුරුකම් මේ බල හැම දෙයක්ම ඔබතුමා ළඟ තියෙනවනේ ඔබ කරන වැඩක් 100ට 100ක් සාර්ථකද ටක්කෙටම කිරි ගහට යන වගේ වැඩේ ඉෂ්ට සිද්ධ කරලා දෙනවද කියන කාරණා හොඳ ප්‍රශ්නයක් උපේක්ෂා පැහැදිලිවම කියනවා නම් දැන් අපි කරන වැඩක යම් කාලයක් ගන්නවා ඔය පැය 3යි වරු 3යි පැය 24යි එහෙම බෑ ඒ වගේ වැඩ මම බාර ගන්නෙ නෑ වරු 3න් ප්‍රතිඵල වරු 3න් එහෙම නම් නැහැ එහෙම එකක් නැහැ सामान्य वेडक करमा दिन विसी एक गो ए काल्य गो विसी एक काल्य अभी वेंकिरी मे गुरु काम का दिन दिन विसी एक काल्य गो एट पास ये विसी एक पशु ए गुरु काम एंगे मोरण मोरण एट पशु साती देख तुन हतर मासे मासे एक देख अभी गेम संपूर्ण वेडे कल मास आई सति देखा अंतिम मास तुनाई ओन जगत एक वेंकिरी में गुरु में वेंकर लबे देन ඔබ තුමා කියන්නේ අපි මේ දකින මන්ත්‍රාචාර්ය වරු කියන්නේ වර තුනෙන් සති තුනෙන් දවස් තුනෙන් කියන එක බොරුවක්ද ඒක ඒගොල්ලන්ගෙන්ම තමයි මාත්මි අහන්න ඕනේ මට නම් විහිළුව එහෙම වෙන්න බෑ එහෙම වීමේ අවකාශය අඩුයි මොකද හරියට ගුරුකමක් කරනකොට මාත්මිය පළතුරු ටිකක් ගන්න කීයක් යනවද අද කාලේට ए पुद तटुअ अलवर्ग गोबोवर्ग बोडवर्ग पलतुर रार क्वभिंगंजा ये वगे वर्ग तीयला ए तटु दवसे केरेन उदेहा समार रात्री काल ये वगे लोकु मेके अभी मे वाडिगन पुटुअगत्व महात्म्य ली ये वगेम वाडुवेक् एक संबंध है ना कैटे अंकार एक संबंध है ना मैं ली पॉलिश करने वालों से एक संबंध है ना मैं एक एक ली हेड का पन वाला ली है वाला ऐसे में कर ला मैं के आवश्यक नहीं है माने कभी दाखिनो ये वाके अरे गुरु का मगी यानी एक गुरु का मेरा अदाल पुद्वार बाटवार ये संपूर्ण सत्कार कर ला ये आवश्यक इवे मेक हरी मेक हरियट पीलीवल करना वेड मेघ दीन मेक मे वेड लंका हेम वेडेम पुरोगेन करे ये अभी क्रमाकूल होता अभी वेड गाने ये वेड अरगेन हरियट सीयट सी या निवेद कर लो करा बेरे किसी वेड पंबार गाने मे विन करू करबू किसी बेर दिला एक वगे विश्वास
ඔව් මේ කතාබහේදී මහේන්ද්‍ර මහත්මයා මට අහන්න හිතුණා මේ වගේ කෙටි ප්‍රශ්නයක් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳව අපි දන්නේ පරිවි සංදේශය ලියුවා කියන කාරණේ පොත්පත් වලින් බොහෝ කාරණා අපිට දැක කියා ගන්නට පුළුවන් නමුත් ඔබ ඊට වඩා දෙයක් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳව දන්නවා මම හිතන්නේ මේ මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව ගවේෂණය කරද්දී හෝ ඔබතුමාගේ කුල પરම්පරාව නිසා වෙන්නට ඇති මට අහන්න හිතුණා මොන වගේ කාරණාද ඔබතුමා දන්නේ නිසා අපිට වඩා දේවල් දන්න නිසා මම මේ කාරණේ අහන්නේ තොටගමුවේ ශ්‍රී රාහුලයන් පිළිබඳව ඔබට මොනවද කියන්නට තියෙන්නේ ඉතාම හොඳ දෙයක් උපේක්ෂා මෙන්න මෙහෙමයි 1412 සිට 1460 දක්වා 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා හොඳින් ශාම්පෝසිත කළ මේ රට කරගෙන යන කාලෙදි තමයි ඔය සපුමල් කුමාරයා සපුමල් කුමාරයා කියන්නේ ඉන්දියාවේ පණික්ක කුලයට අයත් දරුවෙක් දෙමළ ජාතික දරුවෙක් එතකොට ඔය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කියන්නේ දෙමටානේ කුමාරයා. එතකොට ඔය දෙමටානේ කුමාරයයි සපුමල් කුමාරයවයි තමයි පුතුන් විදිහට 6 වෙනි පරාක්‍රමබාහු රජුරෝ දරුවන් විදිහට හදා ගන්න දෙන්නා. එතකොට එතුමාට හිටියේ දියණියන්. මේ පුතුන් විදිහට හදා ගන්නවා සපුමල් කුමාරයවයි මේ තොටගමුවේ ශ්‍රී රාහුල නමින් පසුව පැවිදියට පත් වෙච්ච දෙමටානේ කුමාරයා දෙමටානේ කුමාරයා පසු කාලක මහානදම් පුරන්න යන වීදාගම මෛත්‍රී හාමුදුරුවන්ගේ ගෝලෙක් විදිහට සපුමල් කුමාරයා යාපාපටුනේ ප්‍රාන්ත පළාත් රජෙක් කරලා 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා රජෙක් කරනවා ඒ පළාත්වල එතකොට මහත්මිය අපේ රජවරු සිංහල පුතුම්ම හැදුවේ නැහැ දෙමළ කියලා එහෙම ಜಾති ભેදයක් තිබිලා නැහැ රජතුමා දරුවා හා සමානව රජ කරලා හැදුවා ඔන්න සපුමල් කුමාරයා ඉන්දියාවේ පණික්ක කුලයේ දරුවා ඔන්න ඔහොමයි අපේ සිංහල ඉතිහාසයේ මහ දුටුගැමුණු රජතුමත් එහෙමයි යුදය ජයග්‍රහණය කර කවදාකත් අර සාමාන්‍ය ජනතාවට අත තිබ්බේ නැහැ. ඒ අයව උපරිම සත්කාර කරලා මේ ලෝකෙ මේ රටට ලොකු ආදර්ශයක් වුණා. ඒකයි මං අපේ සිංහල බෞද්ධයෝ කියන්නේ කවදාකත් එහෙම ආත්මార్థකාමි කාවත් විනාශ කරන රට අනිත් ජාතීන්ට ගරු කරන අනිත් ජාතීන්ට විනාශ කරන ජාතියක් නෙමෙයි බොහොම අවිහිංසාවාදය බුද්ධ ධර්මය ඒ වගේ ලොකු මනස හොඳ පෝෂිත හොඳ ජනතාවක් අපේ රජවරු මේ ටික දීලා තිනවා අපිට ඒ නිසා කුලල් කා ගන්න දෙයක් නැහැ මේකේ කාටවත් බෙදා ගන්න දෙයක් නැහැ ජීවත් වීම පමණයි සන්තෝෂෙන් තියෙන්නේ ඔව් දැන් මේ ශේෂ්ත්‍රය තුල ඔබතුමා විතරක් නෙමෙයි මන්ත්‍රාචාර්යවරයෙක් විදිහට ඉන්න ඕන තරම් මන්ත්‍රාචාර්යවරු ඉන්න පුළුවන් එහෙමයි කියාගත්තා ඉන්නත් පුළුවන් එහෙමයි එතකොට මට අහන්න හිතුණා මේ ශාස්ත්‍රය හරි වෙන්න පුළුවන් නමුත් මේ ශාස්ත්‍රය තුල වැඩ කරන බොහෝ දෙනා කරන්නේ බොරුයි කියලා කිව්වොත් ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? මෙහෙමයි මහත්මිය මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මම නම් යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ජ්‍යොතිෂ කටයුතු. ඒතකොට කලාව දැන් අපි මෙහෙම ගත්තොත් දැන් යంత్ర මං වගේ මේ යంత్ర මන්ත්‍ර තාක්ෂණයේ දෙනෝ කියලා කොටසකුත් ඉන්නවා. ඉන්න පුළුවන්. එක එක දේවල් මට වැඩිය මිනිසෙක් නැහැ. මම තමයි වැඩ්ඩා. මට වැඩිය කෙනෙක් නෑ මගේ ගාව අරක තියෙනවා මේක තියෙනවා ඒ වුණාට මහත්මිය මම කතා කරනවා ඔය චරිතයක් නම් කෙලින්ම අපි කියමු 18 සන්නිය රූපයක් දෙනවා අතට කපල වෙන්නන්නේ වෙස් මූණක් මං කපල වෙන්නනවා ඔය කවුරු හරි ඉදිරියපත් වුණා ඒ පුද්ගලයා සම්පූර්ණ රූපේ ඒ වගේ කලා හැකියාව වෙනම දිනන අපි පරිපූර්ණයි අපිමයි මිනිස්සු කියලා කවදාවත් හිතන්න හොඳ නැහැ. අනික තව එකක් තමයි මහත්මිය මේ සබහ ධර්මයෙන් තමයි මේ අපිව මවලා තියෙන්නේ. මම දන්න විදිහට තාම මිනිස්සයා ගැන සමීක්ෂණ බලන විද්‍යාවේ. නමුත් තාම සම්පූර්ණ වෙන පරවත්තට ඉවර නැහැ. එතකොට අපිව හදන්නේ මේ සබහව ධර්මය. එතකොට මහත්මිය මේ ස්වභාව ධර්මයා විසින් දෙනවා දැන් මම ඉගෙනගත්ත දෙයක් තියෙනවා වරන් ශාස්ත්‍රයේට එහා ගිය ගොඩ දේවල් මම ඉගෙනගෙන තියෙනවා. තව පුද්ගලෙට වරමකින් වැඩ කරනවා. මම මන්ත්‍ර ශාස්ත්‍රයෙන් වැඩ කරනවා. නමුත්
මට කවදාකවත් කියන්න බෑ අර මිනිස්සයා බොරු කරනවා හොර කරනවා කියලා. මොකද එයාට ඒ මිනිස්සයාට ඒ දේවාලයට ගියාම ශාස්ත්‍රයක් බලලා ඒ මිනිස්සයා ශාස්ත්‍රයක් කියනවා. ඒතර ආපු කාරණාව කියනවා. වෙලා තියෙන දේ කියනවා. එතකොට ඒ අනුව ඒ එන පුජ්‍යලියෝ පැහැදෙනවා. පැහැදිලා යම් මුදලක් වියදම් කළා ඒ මිනිස්සයා වැඩක් කරගන්නවා. එතකොට මමම විතරක් කියලා මට කියන්න බෑ. මේක හැම හැමෝම හොර කරන්නේ නැහැ. හොරු ඉන්නවා. හොරු නැතුව නෙමෙයි හැමෝම හොරුත් නෙමෙයි. මොකද මම හොඳට දන්නවා හොඳට වැඩ කරන අය ඉන්නවා වරන් වලින් ශාසනයෙන් වැඩ දෙයනේ කියලා කරගෙන යනවා. ඒ අය ඇත්ත කරන. ඉතින් ඇත්ත කරන මිනිසයාට දිව්‍ය ලෝක එතකොට බුද්ධ ශාසනය අපි ත්‍රිවිධරත්නේ ආශිර්වාද ලැබෙනවා. හොර කරන එකට ඒකේ අනිත් පැත්ත විපාකය හම්බ වෙනවා. මට කියන්න බෑ මම විතරක් වැඩා මගෙන් විතරක් කරගනි. එහෙම බෑ. මේක නෝනා උපේක්ෂා මේ අපි යන්න ඕනේ හරි සමගියෙන් මේකේ. හොර බොරු කරනවා නම් අපි එතන කතා කරන්න ඕන. දැන් මම හොර බොරු කරනවා නම් මං කෙලින්ම කතා කරනවා. හරි. හොරා කවුද? බොරුකාරයා කවුද? අපි කෙලින්ම කතා කරනවා. හරි දේ කරන කෙනාට ඒ විදිහම කතා කරනවා. හරි දේ කරන මිනිහටත් කතා කරනවා. මමම විතරක් මේකේ වැඩෙක් කියලා එහෙම මට වෙන්න අවශ්‍ය නැහැ. අපි ඔක්කොම එකමුතු වෙලා මොකද දැන් රට මේ මේ මන්ත්‍ර ශාස්ත්‍ර වටන්න බුද්ධ ශාසනය වටන්න පිට රට වලින් එතකොට ලංකාවේ සංවිධාන හදාගෙන ඕනතරම් වියදම් කරනවා. එතකොට දැන් අපේ මේ ශාස්ත්‍රය නගා සිටවන්න කවුරුවත් වියදම් කරන්නේ නැහැ. ඒක වටන්න එක එක කණ්ඩායම් මේ මේ වියදම් කරනවා. එතකොට මහත්මිය මුලින්ම ගහන්නේ මන්ත්‍ර ශාස්ත්‍රයට. ඒ කියන්නේ අපිට ගහන්න අපිට ගහලා දෙවුනුව ගහන්නේ බුද්ධ ශාසනයට. කෙලිම චීවරය ගලවන්නේ හාමුදුරුවරුන්ගේ. පහුගිය කාලේ ඔය වැඩසටහන් වල ඒ වගේ දේවල් වුණා. මුලින්ම මන්ත්‍ර ශාස්ත්‍රයට ගහනවා. ගහලා එතන මේ මිනිස්සු පච කරලා ඊට පස්සේ හාමුදුරුවන්වත් පච කරනවා ඉතින්. මන් දන්නේ බුද්ධ ශාසනයේ මේ මේකයි මන් දන්නේ. ඒ මිනිස්සු ඇවිල්ලා ඔය මිසරාන් කොන්ත්‍රාත්කාරු. තේරවද මාත්මි? එතකොට අපි මෙතන සමගි වෙලා අපේ මොනහරි අඩුවක් තියෙනවා නම් අපි ඒ අඩුතැන හදාගෙන එක රෑනක කුරුල්ලු අර වට කුරුළු රෑනත් ජීවිතේ බේරගත්ත එකමුතු වීම. ඒ වගේ අපි මේ වෙලාවේ කපලා විනාශ කරලා මේ ශාස්ත්‍ර විනාශ කරලා එහෙම යන්න බෑ. මොකද මේ රට ඇතුලේ තව මිනිස්සු ඉන්නව වැඩ කරන. ඒ මිනිස්සු හරියට ගන්න හොරු ඉන්නව. හැබැයි මමම වැඩකාරය කියලා කියාගන්න ගියොත් ඒගොල්ලන්ට කිසිම මේකේ පැවැත්මක් නැහැ. මොකද ඔය කතා කරන ඕන කෙනෙක් ඔය ඕන හස්ති රාජයේ බිම දාන්න මංගාව වඩු තිනවා මහත්මිය. හරි අන්තිමේදී ඔය වගේ එකක් දැම්මොත් මටම දුක හිතෙනවා අවසානයේදී. මට හුස්ම ටික යවා ගන්න බෑ hina වෙලා. හැබැයි ඔය දඟලන්නේ වැරදි රටේ වැරදි මිනිස්සු ඉන්න රටක තමයි. දැඟලන්න ගියොත් ආයුෂ අඩේ පුතේ කාටත් කියනවා. ඔය ඉස්සෙල්ලා මෑණිවරුන්ටත් මං කිව්වා ඒගොල්ලන්ට දැන් ගිනි අරන් ඉන්නවා. හරි. ජනාධිපතිවරුන්ට පවා කිව්වා ගිනි අරගෙන දැන් ඉන්නවා. සුප්‍රසිද්ධ මන්ත්‍රාචාර්යවරයෙක් තමයි මහේන්ද්‍ර ප්‍රනන්දු කියලා කියන්නේ. ඔබව හඳුනා ගන්නවා අපි එකතැනක මෙන්න මෙහෙම 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙනවා කියන කාරණේ ඔබතුමා අනාවැකියක් විදිහට කිව්වා. එහෙමයි. මට ඒක තුලින් මෙන්න මෙහෙම දෙයක් අහන්න හිතුණා. කෙනෙක් ඔබට ප්‍රශ්න නගනවා නම් කෙනෙක් ඔබට ඇඟිලි දික් කරනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති කරවීමට ඔබ උර දුන්නා. ඒ නිසා රටට අද මේ වගේ දෙයක් වෙලා තියෙනවා කියන කාරණේ ඔබට කිව්වොත් ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? උපේක්ෂා මහත්මිය ඔබතුමිය දැන් මෙච්චර වෙලා සංවාදයේදී සිටියේදී තේරුණානේ මං මෙතුවක් කතා කරද්දී මගේ පැහැදිලිවම අරමුණ වෙන්නේ මගේ මේ ජනතාව සිංහල මුස්ලිම් ද්‍රවිඩ කියන්නේ සියලු ශ්‍රී ලාංකිකයන් සියලු බර්ගර් මැලේ සියලු ශ්‍රී ලාංකිකයන්. එතකොට මහත්මිය මට ලොකු ඌමනාවක් තිබුණා මේ රට ඕක 1412 දිත් ලොකු ප්‍රශ්න තිබුණා රට මේ වගේ විනාශ කරන ප්‍රශ්න තිබුණා. අදටත් ඒක දැන් මේ විදිහටම තියෙනවා. මට ලොකුවට උමනාව තිබුණා රටට ලොකු සේවයක් කරන්න. එහෙම හිතලා තමයි මහත්මිය මේ ගෝඨාභය මහත්මියව අපි ගේන්නේ.
ගෙනල්ලා අපි මාස 3 4ක් මාර සටනක් දුන්නා එතුමාව හරි පැත්තට අපිට ගන්න අපේ රට දියුණු කරන පැත්තට ගන්න නමුත් මහත්මිය මේකේ අපේට විදේශිකයෝ ඉන්න වගේම රට විනාශ කරන්න මේක ඇතුළෙම ඒ අයගෙත් ළඟ කොටසක් ඉන්න රට විනාශ කරන එතකොට අපි හොඳ දේ දෙන්න ගියාම අපිව කපනවා ගෝඨාභය මහත්තයා ඇවිල්ලා අවුරුදු මාස ගානෙන් අපි අනිත් පැත්තට අයින් වෙනවා බෑ කරගන්න බෑ මොකද අපේ තියෙන දැනුම දීලා මේ රට ගොඩ ගන්න හදන හැම වෙලාවෙම අපිව විසික් වෙනවා මහේන්ද්‍ර මහත්මයා මේ කතා බහෙදි මට මෙන්න මේ විදිහට ඔබෙන් අතුරු ප්‍රශ්නයක් අහන්න හිතුණා දැන් 2019 දී ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති කරන්න ඔබ විවිධ වත්පිළිවෙත් පවා කරා අනාවැකි පවා කිව්වා හැබැයි දැන් මේ දේවල් ඉෂ්ට සිද්ධ වුණාට පස්සේ ඔබට වරප්‍රසාදයන් ගන්න හැකියාව තිබුණා නමුත් ඔබ ගියේ නැහැ මට අහන්න හිතුනේ මේ කතා බහ ඇතුලේදී ඉතින් ඇයි ඔබ එතුමාව ජනාධිපති බවට පත් කරන්නට මේ වගේ දෙයක් කරේ ඇත්තටම උපේක්ෂා අපි ගොඩාක් විශ්වාස කරා එතුමා ගැන ඒ වගේම රටේ ජනතාව ගොඩාක් විශ්වාස කරා මේ රට ජාතිය ආගම ඒ සියලුම දේවල් නන්වා සිටී කියලා ඒ වගේම महात्म्य मम सत पहाकत अरगत्ते ने मगे जीविते बाबा पारदूर तीर समय मे देवल दिमा मे रटे रट वैसी होने मगे जातीय मगे आगम मगे मे मनुष्य वर्ग मगे रटे मनुष्य दुखी मम्मे तीरने गत्ते एतर अभी गोडा विश्वास करा एवं मे रटे मीनसु गोडा विश्वास करा मे महात्म्य मेक कराइए नमु महात्म्य एक सिद्ध उन्हीं ने अपि काल बलन ने तो मीमी नहीं सुगे अपि इन्ने ये वेला वे रात मानुषियों दुख पी नहीं नो ऐड पेन पेन पेनी पेनी तमा अपि में इन्ने अपि कोह मारी बलन ने रात गोटा करने विद्या इति ये वेला इति अपि गोटा अपि महात्म्य होंदा एक ये ला अपि में देवल करे साता पाहक का ज्ञान नहीं नहीं तू ये हम करानी मगे में दुख पी नहीं ना में जानता आव ඉහළට ගේන්න නමුත් අපිට ඒක කරගන්න බැරි වුණා. ඒ ගැන මම ගොඩක් දුක් වෙනවා. මන්ත්‍රාචාර්යතුමනි රට තියෙන්නේ බොහොම කම්පන තත්වයක. එහෙමයි මම. රට හැදෙයිද නැති වෙයිද කියන කාරණේ අපි දන්නේ නැහැ. දැන් මේ ප්‍රේක්ෂකයෝ බලාගෙන ඇති වෙන්න තිබ්බ දේ ඔබතුමා කිව්වනේ. එහෙමයි. දැන් ඉස්සරහට වෙන්න යන්නේ මොකද්ද කියන කාරණේ මම මේ අහන්න ලෑස් වෙන්නේ. රට ඉදිරියට මොන වගේ තත්වයකට පවතීද කියලා අනාවැකි ඔබ ඔබතුමාගෙන් මම අහන්න කැමතියි. ඒ වගේම තමයි මේ රට වෙනුවෙන් ඔබතුමාට මොකද්ද කළ හැකිද? ඉතාම හොඳ ප්‍රශ්නයක් මහත්මිය මගෙන් ඇහුවේ. ඔබතුමිය දැකලා ඇති පහුගිය කාලවල එක එක ලොකුවට කරන්න පුළුවන් අය හිටියා මේකේ. ඒ වෑණිවරු එහෙම කරේ ඒ සම්බන්ධකම් පාවිච්චි කරලා හෝටල් හදලා ඒ වගේ ලොකු ලොකු දේවල් මේගොල්ලෝ කරේ. නමුත් මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මගේ සුඛ විහරණය සඳහා මට මේ දේවල් අවශ්‍ය නැහැ. මොකද මම ජනතාවගේ මිනිසෙක්. पोलवे पाय गल मनुष्य मट ओने मट मे मिनस बड़गिन मट बलागिन बे मगे संबंध पावचिक महात्मी मट पुलवा मम मगे वचने जपाने महत्तुरु जपान महत्तुरु बलापुर मे रटे इन्वेस्ट कर मे रटे लोकु व्यापार पटांग वगाक्रम योट वाहन कंपनी ए वगे लोकु बैंगु पद्धति ඒ වගේ ලොකු ව්‍යාපෘති ලක්ෂ ගානකට රැකියා ඒ වගේම ඒ රටවල් වලින් දැන් ජපානය වගේ රටවල් වලට මෙහෙන් හෙද හෙදියන් කාර්මිකයින් ඒ වගේ ලොකු රැකියා අවස්ථා ලක්ෂ ගණන් පඩි ගන්න බලාපොරොත්තු ඉන්න ජපානයේ මහත්තුරු මගේ සම්බන්ධකම් මං ඒවා පාවිච්චි කරන මගේ රට දියුණු කරා. දැන් ඔබතුමා සඳහන් කරන විදිහට මාංශ ශාස්ත්‍රය එකතු කරගෙන රටේ අභිවෘද්ධිය උදෙසා රට සංවර්ධන උදෙසා දෙයක් ඔබට කරන්න කියලා. කර හැකියි. ඒක පැහැදිලිද? බොහොම ආදරෙන් ගෞරවයෙන් අපේ මොනව ගන්නද මේ මිනිස්සු ලංකාව සිංහල මිනිස්සු කෙරෙහි තියෙන අප්‍රමාණ භක්තියෙන් මේ උදව් කරන්න හදන වෙලාවෙත් කොහොමද කරන්නේ මහත්මිය? ඒක ඇතුළෙත් ඉස්සරහට දාන්නේ මොකක්ද? කමිෂන් එක. කමිෂන් එක කීයක් දෙනවද? ඔන්න ඔතන තමයි ඇතුලේ ප්‍රශ්න පිටින් යා පිට රටවල් වලින් අපිට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ සිංහල ලංකාවට මේ ඇතුලේ උන්
කොමිෂන් නිසා ඔලු උස්සන්න දෙන්නේ. අපි අසරණ වෙලා බලන් ඉන මිනිස්සු අසරණයි. අපි දැන් කොහොම හරි මේ කට්ටේ කඩায় නම් ඉස්සරහට යන්න ඕනේ. හැබැයි යන්න තියෙන්නේ මේ මඩ ගොහරුවෙම තමයි මහත්මිය. මුන්ත් එක්කම තමයි දැන් යන්නත් තියෙන්නේ. මොනවා හරි කළා. අද දවස තමයි හොඳම දවස. දියසෙන් කුමාර වෙනකම් බලන් හිටියොත් අපිට බලන් ඉන්න වෙනවා හැමදේම. කොහොම හරි අපි මේක ඔලු උස්සනවා. මේ රාජ්‍ය අපි ගොඩගමු. ඔව් දැන් මේ කාරණියත් එක්ක ඔබතුමාගෙන් මට අහන්න හිතුණා දැන් මේ රටේ ආර්ථිකය රට අපේ බඩගින්න තියෙන්නේ බොහොම පහළ මට්ටමක අපේ මේ බඩගින්න නිමා ගන්න අපේ රට තවත් ඉදිරියට ගෙනියන්න යම් කාර්යභාරයක් කරන්න පුළුවන් වේවිද අපිට ඇත්තටම පැහැදිලිවම පුළුවන් මහත්මිය ඒක වෙනසක් වෙන්නේ නැහැ මට මේ සම්බන්ධව දීර්ඝ විස්තරයක් මේ වෙලාවේ කරන්න අමාරුයි කවුරු හරි යම් පුජ්‍යලෙක් ඉන්නවනම් අපි දීර්ඝ ඒ සම්බන්ධ විස්තර කතා කරමු මේ ඊයේ පෙරේදා හඳුන්වලා දුන්නා ඔබතුමාලා මාධ්‍ය වලින් දකින්නත් ඇති රුසියාව ඉන්දියාව වගේ ලෝක බලවතුන් එකතු වෙලා හඳුන්වලා දුන්නා මුදල් ඒකකයක් ඒක තමයි පෙරළිය. ඉතින් ඒ පෙරළියත් එක්ක අපිට පුළුවන් අපේ ලෝකේ අපේ රට ජයග්‍රහණය කරන්න ඒ වගේම ඔබතුමාගේ මන්ත්‍ර ශාස්ත්‍රයේ ඒකට බොහොම බලවත් වේවි. ඒත් එක්ක මම අහන්නම් මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. රට බාර ගන්න පුළුවන් රටේ නායකත්වයේ ජනාධිපති වෙන්න පුළුවන් කෙනෙක් ඔබතුමාගේ හිතේ ඉන්නවද කියන කාරණය. මෙයා මෙතෙන්ට આવොත් මෙයාට මේ රට පාලනය කරන්න පුළුවන් කියන කාරණය ඔබ ළඟ තියෙනවද? පැහැදිලිවම පුජ්‍යලෙක් මම දැනට ඔළුවේ තියාගෙන ඉන්නවා. මම කතා බහත් කරලා තියෙනවා මේ මහත්මයාත් එක්ක. එහෙම කෙනෙක් ඉන්නවා. නමුත් තාම එයා මදි. ඉතින් මේ කතාබහෙන් අපිට ඇත්තටම අවබෝධ වුණ එක කාරණයක් තියෙනවා ඔබතුමා ඔබට වැඩ රාජකාරි කරගන්නට නෙමෙයි රට වෙනුවෙන් දෙයක් කරන්නට පැමිණි කෙනෙක්. එහෙම. මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව ඔබට යම් තැකීමක් යම් දැනීමක් ඇති. මේ කතාබහේදී ඒ තැකීම සහ ඒ දැනීම පිළිබඳව වඩා වඩාත් විශ්වාසය ඇති වෙන්නට ඇති. ඉතින් අපි සූදානම් අපේ වැඩසටහන අහවර කරන්නට පිරිසුදු මන්ත්‍ර ශාස්ත්‍රය සමගින් එන භූත විද්‍යා සහ গুপ্ত විද්‍යා පරීක්ෂණ වැඩසටහන. ඉතිරි දවසකදීත් අපිත් සමග රැඳීට ආරාධනා කරනවා. ඒ වගේම හෙළ රහස් YouTube channel එක subscribe කරන්නටත් ඔබට ආදරයෙන් ආරාධනා කරනවා. අපි ගිහින් එන්නම් ඔබට සුබ දවසක්. ආයුබෝවන්. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන් එකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටියට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.